අතිරේකයක් බිහි වෙනවා. ඒ අතිරේකය තමයි අද භුක්ති විඳින්නේ අපි. එතකොට උතුරා ගැනීම මිනිස්සුන්ට මේ ඒ AI උද්ඝෝෂණය කරද්දී හමුදාවෙන් මේ දුවක් වේතුලට මේ සමර්පිත මල් දාලා අගිය මල් දාලා දෙන්න තිබ්බේ. එතකොට කවුරුත් කතා කිව්වේ නැහැ. දැන් තේරෙනවා කොහොමද කියලා. එතකොට මේ දේශපාලන සම්භාවවාදයේ නොදැන තමයි මේ කරුණු මත කෙරුවේ. ඊළඟට දැන් මොවුන් විසින් මේ මෑතකදී තවත් කරන දෙයක් තමයි දැන් විශේෂයෙන්ම මේ ආයත් මේ කට්ටිය මේ අර එකම දේ මේ දෙවරක් ඉතිහාසයේ වෙනවා කියලා කිව්ව නමුත් දෙවෙනි වාර වෙන්නේ මේ විගණවක් විදියට කිව්වා. දැන් අපි දැක්කා මේ ආචාර අජුන පරාක්‍රම නලින් සුවාරිස් මේ වගේ අයව මේ දියස සංග්‍රහයෙන් ගිහින් එකපාරක් ඉස්සුවා. අපි පශ්චාත්පුත්‍රවාදී කියලා සාකච්ඡා කරද්දී තවිවවාදී කියලා කතා කරද්දී එකපාරක් ඉස්සුවා. දැන් දෙවෙනි වතාවට ආයේ කුමුදු කුසුම් කුමාර මේ උන්ගේ සංග්‍රහයෙන් මේක උස්සලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? දැන් මේ අපිට කරන චෝදනාවක් තමයි මේ අපි මේ බුද්ධිමතුන්ට මේ නැත්නම් මේ බුද්ධිමතුන්ගේ නැත්නම් ඒ අයට තග දාලා එහෙම නැත්නම් මේ අයවනේ මේ සිවිල් සමාජයේ බුද්ධිමතුන් අපි නිහඬගෙනම කියන එක තමයි ඒ අය මූලික වශයෙන් මතු කරන තර්කය. නමුත් මන් දන්න ආකාරයට නම් අපේ පළවෙනි වටයේදී අපි මේ සියලුම අයත් එක්ක වැඩ කරන්න උත්සාහ කරලා තියෙනවා. වැඩි දීප්ති මේ අජුනත් එක්ක වැඩ කරන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට නලින් සුවාරිස්ගේ සමහර ලිපි ප්‍රවාදේ පළවෙච්ච ලිපි මන් දන්න ආකාරයට මේ ඒවා දීප්ති තමයි ලියුවේ. කියන්නේ මේ හුක්සින් කරපු සාකච්ඡා ඒවා වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි. ඒවා අකු මේ ප්‍රවාද සංග්‍රහවට සංස්කරණය කෙරුවේ ඔහු ඒ වෙලාවේ. එතකොට දැන් මෙතන එකතැනක උටාරක්ව තියෙනවා. අපි එකපාරක් මේ නලින් සුවාරිස්ව අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම මේ බුදුන් විදිහට අපි සලකලා තියෙනවා. නමුත් ඊට පස්සේ අපි උඩ ගාලා තියෙනවා කියන ඒක තමයි කරන්න චෝදනාව. එතකොට දැන් අර්ජුන පරාක්‍රම එක්ක මේ මම ඉතන හැටියට මේ විද්‍යුත් වැඩ කරන්න උත්සාහ කරලා තියෙනවා. දැන් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඔහුව දැක්කා. ඉතින් මමත් උත්සාහ කෙරුවා එහෙම මොකක් හරි කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මගේ අත්දැකීම මම කියන්නම්. මම දැක්ක දේ තමයි විශාල ශරීරයක් තියෙනවා. චොක්ලට් කනවා. එතකොට ඔහු ගමන් කරනවා. ඒ ගමන් කරද්දී විශාල පැකේජ් එකක් වගේ තව විශාල පිරිසක් යනවා. කට්ටියක් ඔහුගේ උසුම් බෝතලේ වතුර බෝතලේ අරගෙන යනවා, තව කට්ටියක් බත් පැකට් එක අරගෙන යනවා, තව කට්ටියක් වතුර බෝතලයක් අරගෙන යනවා, තව කට්ටියක් මේ ලැප්ටොප් එක අරගෙන යනවා, තව එක්කෙනෙක් ලැප්ටොප් එකේ බෑග් එක අරගෙන යනවා, තව එක්කෙනෙක් මේ කාර් එකේ යතුරු අරගෙන යනවා. විශාල ප්‍රමාණයක් යනවා. ඒ පිටිපස්සේ මොකක්වත් උනේ නැහැ. කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් එතකොට මේ නලින් සුවාරිස්සත් එක්ක වැඩ කරන්න උත්සාහ කළා. කිසිම දෙයක් උනේ නැහැ. මොකද්ද මේකේ හේතුව? එතකොට තමයි අපිට අහන්නේ ඇත්තටම මේ අයගේ වෙනත් ආත්මීය කාරණා ටිකක් මේ අය තිබුණා. දේශපාලනේ ඒ අයට වැදගත් උනේ මේ දේශපාලනය කරනවා කියලා සමහර විට මේ තව කතියන ගල්ලරක් බෝතල් වැටිනාකම් වැඩි වෙච්ච අය අපේ පක්ෂේ යම් මුදලක් ඉල්ලන්න ගියාට පස්සේ එයා විරුද්ධව කිව්වා උඹලට සල්ලි දෙනවට වඩා හොඳයි මම අරතු බෝතලයක් ගන්නවා කියන එක. තව කට්ටිය මේ හිටපු ගාම නිවාඩු ගන්නවා. දැන් උදාහරණ විදිහට විවිධ ෆූකෝ මාක්ස් ගැන කතා කර හිටපු කට්ටිය හිටපු ගාම නැතුව යනවා. ඔයාලා ගියාට පස්සේ යාළුවගේ දරුවා ඇවිල්ලා ලංකාවට පිටරට ගියා. ඊට පස්සේ මෙයා අන්තරාස් දානවා. ඊට පස්සේ ආයෙත් නිින්දේ ගමුනවා වගේ ආයෙත් එකපාරින් මතු වෙනවා. නේ? ඒතර අපි එයාට පස්සේ යන්න ඕන. ගිහිල්ලා මේ එයාලා කොහොමද විදිහට දේශපාලනය හදන්න ඕන. නේ? එතකොට මෙයා තමයි මේ නැවත මේ පුදුසුම් කාරණා තමයි දේශපාලනය මතු කරන්නේ. ඒකට අපිට අත්දැකීම තියෙනවා. දැන් උදාහරණ ලෙනින් වගේ කෙනෙක් මේ දැන් ප්‍රෙකනෝ වගේ කෙනෙකුට කියලා තියෙනවා මේ පෙකරු අනුආරම කියවන්න ඕන ශ්‍රේෂ්ඨම දාර්ශනිකය කියලා. නමුත් එක්තරා තැනදී බයිනෝ අමනයා කියලා බයිනෝ. ලෙනින්ගේ එළුම් කියවන්න. එතකොට අපි එක්තරා යුගයක මෙයාලත් එක්ක වැඩ කරන්න ගියා. ඊට පස්සේ අපි තේරුම් ගත්තා මෙයාලත් එක්ක වැඩ කරන්න බෑ කියලා. ඊට පස්සේ අපි අත්හැරියා. ඊළඟට මේ අයව තවත් කට්ටියක් පාවිච්චි කරාගෙන අපිට විරුද්ධව දැන් උදාහරණ දෙන්න මේ අයගේ සම්පූර්ණ සාකච්ඡාවලදී අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ අහන පශ්චාත්පූර්ණවාදී කියන්නේ මොකක්ද? එතකොට ඒකට නෝත අපිට ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අපි ගන්න පටන් ගන්නවා. මේ ඒක ආපු කියා. ඊළඟට තව ආකෘතියක් දැන් ඇවිල්ලා තියෙනවා. තවත් පුද්ගලෙ දැන් අපි පෞද්ගලික කාලේ මේ හෙගල් පිළිබඳ සම්බන්ධතාවයක් පැවැත්තුවා. සම්බන්ධතර 10ක් පැවැත්තුවා. එතකොට ඔහු මේ ඒක දැන් හෙගල් මැරිලා අද මේ අවුරුද්දේ මම හිතා අවුරුදු 180ක්. 1833 මැරුවා. එතකොට අවුරුදු 180කට පස්සේ අපි ලංකාවේ මේ හෙගල් පිළිබඳ සම්බන්ධතාවයක් කරන්න පටන් ගත්තා. සම්බන්ධතාවය කරුවට පස්සේ එකෙක් අපිට මේ වෙබ්සයිට් එකේ ලියලා තියෙනවා මේ මෙන්න මේ වගේ කතා ටිකක් කියලා තියෙනවා. මම නම කියන්නේ කවුද මෙයාලා කියලා. මේ ඒකේ හේතුව අපේ නම කියන්නේ අපි කියන්නේ. අපි යාළුවන් නම් කියන්නේ නැහැ. අපි මොකද කතිකාගියාය දන්නවා. කතිකාගියාය කියන දෙයක් තමයි ඒ කාගේ හැරි නම දුවම ඒ නම අනිත් කෙනා දැනගන්නවානේ. එතකොට අපේ නම දැනගන්න හින්දා දැන් ඔය අනිත් කිසි කෙනෙක් අපි ඒ නම කියන්නේ. අපිත් ඒක කියන්නේ. මන්ද අනාගතේ මොනව වෙයි කියන්නේ. එතකොට මෙයා කියනවා මෙන්න මෙහෙම
දීප්ති කුමාර මුද්‍රරත්න මහතා වසර 20ක් පමණ තිස්සේ කියමින් සිටන දේව දැන් අලුත් රටේකින් අලුත් නම් ලැයිස්තුවක් සමග කීමට පටන්ගෙන තිබේ. කලකදී දේශපාලනය කිරීමට ඩෙරිඩා කියවීම අත්‍යවශ්‍ය විය. පසුව එයට පසුව දේශපාලනය කිරීම සඳහා ලකාලියානු මනෝ විශ්ලේෂණය කියවීම අනිවාර්ය විය. වසර කීපයකට පසුව ගුණරත්න මහතා අලුතින්ම සොයාගෙන ඇති දේට අනුව දේශපාලනය කිරීමට නම් හදිසි අවශ්‍යතාවය වන්නේ එකල කියවීමයි. මේ ඔහු දකින ආකාරය. ඊට පස්සේ එහෙම කියලා දැන් මෙහෙම කියාගන්න මේකක් මේ හොඳයි කියලා පටන් අරගෙන ඊට පස්සේ මෙයා අපිට මේ අර කසාය වටවරුවක් වෙනවා මෙන්න මෙහෙම හෙගල කියවන්න. අවුරුදු 180කට පස්සේ අපි පටන් ගත්තට පස්සේ මෙයා කියනවා මේ අනුව කලුවියම හෙගල් පිළිබඳ යම් අවබෝධයක් ලැබීමට අවශ්‍ය අවමකොන්දේසි මොනවාද යන්න පැවසිය යුතු වේ. හෙගල් වේවා වෙනත් දාර්ශනිකයෙක් වේවා වටහා ගැනීමට නම් පූර්ව කොන්දේසි ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ කොන්දේසි සපුරා තිබෙන ප්‍රමාණය අනුව කෙනෙකුට එම කියවීම පහසු වේ. නිදර්ශනයක් ලෙස කෙනෙක්ට ජර්මන් භාෂාව කියවීමේ හැකියාව. හෙගල් කියවන්න නම් ජර්මන් භාෂාව කියවන්න හැකියාව තියෙන්න ඕන. ඊළඟට නැත්නම් ප්‍රංශ, ඉතාලි, එංගලන්තය වැනි දියුණු හෙගලියානු පරිසරයක ඉගෙන ගැනීමට හැකියවීම අනිවාර්යයි. දැන් ඉස්සරහට අපිට කිව්වා මේ අපි මේවා කතා කරනවා අඩුම ගන්න එංගලන්තයේ මේ වැඩි පාඩම් තියෙන උඩ කියලා. ඒකම මේ අයත් කියනවා එක්කෙනි. ඒ කියන්නේ මේ ඒ වගේ රටක දියුණු රටක දැන් ජිජක් ඉපදුනේ මේ දියුණු රටක නෙමෙයි ස්ලෝවේනියාව නේ. ඔය දියුණු රටක. එතකොට නම් මෙයා කියනවා මේ දියුණු රටක ඉපදීමත් අනිවාර්යයි. ඊට පස්සේ කියනවා මෙහෙම කියාගෙන ඇවිල්ලා ඊට පස්සේ කැපවීම තියෙනවා නම් එහෙම කියාගෙන ඇවිල්ලා අන්තිමටම කියනවා අවකාශයක් දැන් මේ මෙන්න මේවත් කරන්න එපා. ඔබට දැන් එහෙම ඊට පස්සේ මම පොත් ලිස්ට් එකක් දෙනවා මෙන්න මේ මෙයාව කියන්න කියලා අපිට කියලා යනවා. ඒත් අපේ සමහර කියෙන්නේ වැරදි කියලා කියනවා. අපේ වචන උච්චාරණය වැරදිලු එහෙම කියාගෙන ඇවිල්ලා කියනවා හතරවෙනි පොයින්ට් එක කියලා. දැන් ඔබට ඇත්තේ පත්තරවලට ලිපි ලිවීම, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම, Facebook එකේ ඡායාරූප අප්ලෝඩ් කිරීම, පෙම්වතිය සමග රණ්ඩු වීම, මිතුරා සමග ගංජා ගැසීම ආදී මෙකී නොකී කාරණා සියල්ල අමතක කර අවතරමින් වසරක කාලයක් පමණ වැය කර මේසයක් මත මෙම පොත් ටික තබාගෙන සතහන් තබමින් තමන්ගේ උදාහරණ සපයමින් මේ කියවීම. දැන් මේ කියන මේ කියන මනුස්සයා මේ එකපාරක් මේ ගංජා ගහන අයට විශේෂයෙන්ම මේ පශ්චාත්මාක්සාදී තුල විශේෂ දරක් දෙන්න ඕන. ඒ අයවත් මේකට ඒකාබද්ධ කරන්න ඕන කියන මේ ප්‍රකාශ අරගෙන කියන මනුස්සයෙක් ඉන්නේ. එයා අපිට කියනවා ගංජා ගහන්නත් නැතුව මේක හිගල්ල බලන්න. ඊට පස්සේ මේ එක එක මේ පෙම් රණ්ඩු යා කර ගන්නතු ඉතින් මේ මනුස්සයා ගැන කිව්වොත් එහෙම මේ වෙන මිනිස්සුන්ගේ ගැරුම් සම්බන්ධ කියලා ඔළුව පලාගත්තු මනුස්සයෙක් නේ. අපිට කියනවා මේ මෙන්න මෙහෙම කරන්න. ඊට පස්සේ එහෙම කියාගෙන ඇවිල්ලා දැන් වඩා වැදගත් පොයින්ට් එක මෙන්න මේකයි. අපේ සම්මන්ත්‍රණයේදී දීප්ති එක දවසක් කිව්වා අපි විසින් මේ අර ස්ලෝවේනියානු පාසල ලංකාවට ගේනවා කියලා. දැන් මේක මේ මනුස්සයා තේරුම් අරගෙන තියෙන්නේ මේ ස්ලෝවේනියානු පාසලේ කට්ටිය මේ ලංකාවට ගෙන මේ දේශන දෙයි කියලා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම අපි කිව්වේ වෙන කාරණයක්. මේ සංවාද මෙහාට ගේනවා කියන එක. දැන් දැනට අවුරුදු 100කට කලින් තමයි මේ එඩ්මන්ඩ් රුසල් කියලා පුද්ගල දාර්ශනිකයෙක් ඔහු කිව්වා මේ ලියන එකට වඩා කතනය ප්‍රමුඛයි කියලා. කතනය ප්‍රමුඛයි. කතා කරන එක වඩා භෞතිකයි. ඒ නිසා ඒ කාලේ කතනය තමයි විශ්වාස කෙරුවේ යමක් ලියනවට වඩා. ඊට පස්සේ මේක ඩෙරිඩා ඇවිල්ලා විසංයෝජනය කෙරුවා නෑ භෞතික වෙන්නේ ස්පීච් නෙමෙයි රයිටින් ලියන එක. එතකොට අපිට වැදගත් වෙන්නේ මේ කටේ ලියපු දේ. දැන් උදාහරණ විදිහට දැන් මේ මෙතනදී මේ මෙතෙන්ට අපිට මේ ජිජක් ගෙනත් මෙතන ඉඳගෙන මේ දේශනයක් කරුවා කියලා අමුතු දෙයක් වෙන්නේ නැහැ. අපිට මොනවද වෙන්නේ නැහැ ලංකාවට මොකක්වත් වෙන්නේ නැහැ. දැන් ජිජක් සාමාන්‍යයෙන් මේ ජිජක්ගේ මේ ජීවිතයේ කියන්නේ එයාගේ කාලේ 70%ක් මේ මනුස්සයා මේ ප්ලේන් වලයි මේ එයාපෝට් වලයි ඉන්නේ. හැමතැනම ඇවිදිනවා නේ. එතකොට මෙතන ගෙනාවා කියලා මොකක්වත් එහෙම අලුත් දෙයක් කරනවද? අලුත් දෙයක් වෙන්නේ නැහැ. දැන් මේක උදාහරණයක් කියනකොට මේ දැන් මේ වගේ කට්ටියක් මේ දැන් මෙයා කියන්නේ මෙන්න මේ ඒකාර්යම කියලා මේක ඉවර කරන්න මෙයා කියන්නේ ජිජක් වගේ කෙනෙක් මෙතනට ගෙනා. එතකොට අපි කියන දේවල් කවුරුහරි මේ අපි සිංහලෙන් කතා කරන එකට ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට පස්සේ ජිජක් වගේ කෙනෙක් දැනගෙන අපි මොනතරම් අපේ කියවීම බොරුද කියලා ඔහු තේරුම් අරගෙන ලංකාවේ පැත්ත පළාතකටවත් එන්නේ නැතුව මෙයා යයි කියලා තමයි මෙයා මේ කියන්නේ. මේක තමයි මෙයාගේ මේ ෆැන්ටසි. එතකොට මේ මට කියන්න තියෙන මෙන්න මේකයි. දැන් එකපාරක් අපිට මතකයි මේ ඔය ට්‍රාන්සිෂන් දෙකකට ලංකාවේ කියන්නේ වෙන රටකට කොහෙද යන්න ආපු මේ අයියාසහවල් බලෙන් ඇදගෙන ඇවිල්ලා මේ ලංකාවේ දේශන දෙකක් දුන්නා. කොළඹ එකකුයි පේරාදෙණි විශ්වවිද්‍යාල තව එකක්. එතකොට මේ දැන් ඒ වෙලාවේ අයියාසහවල් ගිරාපු කට්ටිය විතුවේ අයියාසහවල් වගේ කෙනෙක් මෙහාට ගෙනත් දේශනයක් දුන්නාට පස්සේ මේ අපේ සංවාද ඉවර වෙයි කියලා. ඊට පස්සේ කොළඹ මේ දේශනය කරද්දී මේ අපේ ඉඳලා පැනලා ගිය මිනිස්සේ මේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ මගේ හිතේ මේ අරයක දේශනයට වඩා අධිකයි. මීහා බය වුණා අයියාසහවල්ගේ ප්‍රශ්නෙට.
ඊට පස්සේ මේ පෙරාද විශ්වවිද්‍යාලයේ යා මේ දේශනය කරන සුමනසිරි කියනගේ තමයි මේ දේශනයේ මොඩරේටර් මෙතන හිටියේ මේ දේශනයේ පස්සේ සුමනසිරි කියනගේට මොකක්වත් වුනේත් නැහැ අජස්ත අපිට මොකක්වත් වුනේත් නැහැ එතනදිත් මනුස්සය බය වුණා එතන ඉංග්‍රීසි මහා මේ කතිකාචාර්යවරිය අරවාගෙන ප්‍රශ්නයක් අහුවා මේ එදත් අයියාසහවට බය වුණා ඉතින් මේ මොකක්වත් වුනේ නැහැ එතකොට මේ අය ගෙනාවා කියලා මේ අපේ දේ මේ චින්තනය මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ ලංකාවේ ඒ කියන්නේ අපි කතා කරපු දේ ලංකාව වෙනස් වෙයි නමුත් මේ චින්තකව භෞතිකව වෙනවා කියලා මෙතන මොකක්වත් තේන්නේ නැහැ ඊළඟට ඇත්තටම මේ අය ගේම් එක බැරි කමක් නැහැ ගේන්න පුළුවන් දැන් උදාහරණ විදිහට මේ මම මේ මේක මම නොකිය හිටියේ ඒක වැඩි කෙනෙක් කියනත් හොඳ නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයාට කොන්න කියන්න පුළුවන් කියන්න පුළුවන් ඒ ඉතින් අමාරු වැඩක් නෙමෙයි දැන් මම උදාහරණයක් කියලා ගියාවුත් මේ 2012 මේ ජූලි මාසේ මේ සතියක මේ ජර්මනියේ මේ බොන් විශ්වවිද්‍යාලයේ මේ ඇකඩමික් සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. ඒකට මාස සහභාගී වුණා. එතකොට මේ සහභාගීත්වයේදී මේ අතර මේ සම්මන්ත්‍රණයේ පදනම වුණේ අර ක්වොන්ටම් ව්‍යාසෝ කියලා මේ ෆ්‍රන්ස් දාර්ශනිකයාගේ ආස්ත ෆිනිටිව් කියලා පොත ගැන තමයි මේ ප්‍රධාන සංවාදය ගියේ. එතකොට මේකට සහභාගී වෙලා හිටිය මේක දේශන දුන්නා මේ ෆ්ලොයිඩ් ජිජක් ඇවිල්ලා හිටියා. ඊළඟට ගාබ්‍රියල් මාකුස් කියලා ජර්මනියේ ඉන්න බොන් විශ්වවිද්‍යාලයේ දැටක් මේ ජිජක් එක පොත් කියලා තියෙන ඔහු තමයි මේක සංවිධානය කෙරුවේ. ඊට පස්සේ මේ රේ නැසිය කියලා ආෆ්ටර් ෆිනිටිව් කියලා පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරපු මේ ඒ දාර්ශනිකයත් ඇවිල්ලා හිටියා. ඔහු මේ ලෙබනන් වල මහිතේ ගැඳින් කටයුතු කරන්නේ. ඊළඟට ඊට අමතරව තව මේ ඔය දැන් ඔය මම කතා කරපු මනුස්සයා මේ අපිට මේ අර ටිකල් කියවන්න ඕන කොහොමද කියලා මේ වට්ටෝරි ඉදිරිපත් කරන මනුස්සයාගේ ජීවන දාර්ශනිකය කරාගෙන ඉන්නේ මේ ඔය මේ ව්‍යාසු. එතකොට මේ දර්ශනය පතුරවන්න නැත්නම් මේක අන්තිම මේ ව්‍යාප්ත කරන්න වැඩ කරන තවත් කීප දෙනෙක්ම ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් තමයි මේ ග්‍රෑම් ආවන් කියලා එක්කෙනෙක්. එකන තමයි ඉයන් හැමිල්ටන් ගා. එතකොට මේ කීප දෙනා වෙන්නේ කියලා. එතකොට දැන් අතන මේ අය මේ දැන් මේ ග්‍රෑම් ආවන් කියන එක ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලංකාවට ඇවිල්ලා කවුරුත් දන්නේ නැහැ. ඇවිල්ලා අහු මේ කිසිදු විශ්වවිද්‍යාල පැත්තකටවත් ගියේ නැහැ. ඇවිල්ලා කොළඹ ටිකක් ඇවිදලා නුවර ඔය ගාන එකේ වගේ ඇවිදලා ගියා. එතකොට දැන් මේ කට්ටිය මම නිකන් කතා කරනවා මේ මෙහාට එන්න පුළුවන්ද කියලා. අපි මේක සම්මන්ත්‍රණය ඕගනයිස් කරනවා. ඒ මිනිස්සු එන්න කැමති. අතින් ඉයරන් කරගෙන එන්න කැමති. ඇවිල්ලා මොනවද කරන්නද මේ? මෙතන දේශනාවක් කරනවා කියලා. ඒ කතා කරන ඒවා දැන් මම දාන්න තරමේ ලංකාවේ තාම මේ සද්භාවවාදය ඥාන විභාගය අතර වෙනස අවබෝධ කරගන්න බැරි කිරිසක් ඉන්නේ. අපි මේක හැමදාම කියනවානේ. ඉතින් ඒක අවබෝධ කරගන්න අපිට පොඩි අර නිකන් බුද්ධිමය මේ ස්වයංවින්දනයක් ගන්න පුළුවන්. ඇවිල්ලා එහෙම ඕගනයිස් කරලා. ඇත්තටම මාර්ට් එකේ හිටපු බ්‍රසීල් වල සමහර ඒ කීපදෙනෙක් ඒ කට්ටියම අරගෙන ගියා බ්‍රසීල් වල ඊට පස්සේ. ඊට පස්සේ මාස ගානකට පස්සේ එයාලා එනවා. නමුත් ප්‍රශ්නේ ඇවිල්ලා මොකද කරන්නේ? එයාලා අව කියලා අනුද්යාපනය කරන්න පුළුවන්ද කියන එක. අපි මේ කරපු දෙයට අමතරව. ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට අපි මම ඊට වඩා සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මට කියන්න අවශ්‍ය වුණේ අපි කරන මේ වැඩේ මේ සමාජය වෙනස් වෙන දැනුමක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් මේ දැනුම හොරා ගන්නවා නම් එහෙම අපේ නම් සඳහන් කර හොරා ගන්නවා නම් එහෙම බොහෝ විට විය හැකි දේ තමයි ඒ හොරාගත් අයගේ සංවිධාන තව තවත් කැණි කැණි වලට කැඩිලා යන එක. ඒ ආකාර දැනුමක් මෙතන තියෙනවා. එතකොට මේ බොහොමයක් විශේෂයෙන්ම එල්ටීටී එකත් ඇතුළුව මේ කරපු අරගලවල ප්‍රතිඵලය වුණේ ඒ සමාජයේ ජීවී අරගලේ එල්ටීටී අරගලේ අරගලේ පස්සෙ වෙච්ච දේ තමයි ඒ සමාජයේ තිබුණ තරටත් වඩා ගොඩක් පිටිපස්සට ගියා. දැන් මෙලම කියනකොත් එහෙම අපි දැනට අවුරුදු 20කට කලින් සිනමා හෝල් එකකට ගිහිල්ලා චිත්‍රපටියක් අපි බැලුවා. ඒ චිත්‍රපටිය අද අපි රූපවාහිනිය නරඹද්දී ඒ චිත්‍රපටියෙම කොටුදාන. මේක කොහොමද ආවේ? මේ ජාතිවාදීන්ගේ අරගලයේ ප්‍රතිඵල විදිහට අපිට ලැබිච්ච දේ සර්ප්ලස් එක. එතකොට මෙන්න මේක අපි තේරුම් ගන්න දැන් උදාහරණ දෙන ෆ්‍රාන්ස් ශිෂ්‍ය සටන්වලින් පස්සේ අලුත් දේශපාලන වටපිටාවක් හදන අලුත් දාර්ශනික ගණනාවක් බිහි වුණා. අලුත් පොත්පත් බිහි වුණා. දැන් ෆූකෝ වගේ කෙනෙකුගෙන් පස්සේ අඩුම ගන්නේ ෆ්‍රාන්සේ හිරගෙවල් ටික හරියට මානසිකවාදී විදිහට පාත්‍රාගෙන යන සදා අවශ්‍ය දර්ශනය ඒ වටපිටාව හැදුනා. නමුත් මේ එදා තිබිච්ච හිරගෙයට වඩා අද තියෙන හිරගෙය අමානුෂික බවට පත් වෙනවා. ඒකයි මේ මෙච්ච වෙනස. ඒතර මේ වෙනස අතරින් අපි ඉදිරිපත් කරන දේශපාලන මතවාද ජයග්‍රහණය
කරන්න අපි මහන්සි වෙනවා. ඒ වගේම අපිට විශාල වුමනාවක් නැහැ. මේ ඉතාම අමාරු කාලයක අපි දේශපාලනය කරන්නේ. ඉතාම අමාරු කාලයක දේශපාලනය කරන්න අමාරු කාලයක තමයි දේශපාලනය කරන්නේ. අපිට අවශ්‍ය නැහැ. දැන් අපි හැමදාම මෙතන වැඩිපුර අපි සම්මන්ත්‍රණය කරන හැමදාම මේ ප්‍රමාණය පුදු ප්‍රමාණයක මේ කට්ටිය අපි දැකගත්තේ. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ විශාල වශයෙන් සෙනග වැඩි කරගන්න. මේක බලාගෙන ඉන්න නැත්නම් අහුම්කම් දෙන අය වැඩි කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එක්තරා පිරිසකට අපේ මේ මතවාදය යවන්න අපි උත්සාහ කරනවා. මේක ප්‍රතිඵල තව අවුරුදු ගානකින් ලැබෙවි. ඒ අවස්ථාවේදී මම හිතන හැටියට බොහොමයක් දෙනාට අපිත් එක්ක වෙනස් වෙන්න සිදු වෙනවා. ඒතකොට ඒ ටික තමයි මට මූලික වශයෙන් මතු කරන්න තියෙන්නේ. මම හිතන හැටියට මගේ දේශනේ තවත් මේ ගිහි ගිය කරුණු කාරණා තියෙන්න පුළුවන්. ඒවා මම දෙක සම්පූර්ණ කරයි මේ දේශනේ තුළ. ඒ නිසා මගේ දේශනේට සමතුලිත සියලු දෙනාට බොහොම ස්තුතියි.